අපේ අක්කත් එක්ක රණ්ඩුවක් දාගත්තනේ. මේ ඔයා හිතාගෙන ඉන්නව නම් අපේ අක්කා වගේ කකුල් දෙක ගාවට ඇවිල්ලා වැඳලා සමාවිල්ලයි කියලා ඒක කවදාවත් වෙන්නේ නැහැ. මම දන්නවනේ ඉතින් අක්කගේ හැටි. එයාත් හිතන්නේ මං වගේම තමයි. මං එහෙම හිතනවා අක්කා හම්බෙන්නේ නැහනේ. ආව ගියා දක්කව මීට් වෙන්න. ඔව්. මං කැමතිනේ අපි දෙන්න අතරට තුන්වෙනි කෙනාට. එච්චරයි. මේ එයා ගියේ නිසලගේ ගෙදරට. නිසල ඉතින් එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නේ. ඒ ගියා කියලා ඉතින් වරදක් නැහැ නේ. එලිනා. මං වගේ සීරියස් ආන්නේ. වාඩි දෙන්නද ආදිගේ නිසලගේ අතර තියෙන රිලේෂන්ෂිප් එක ටිකක් ඔඩ් කියලා. ආදි මං ගැන හිතනවට වඩා නිසල ගැන හිතනවා. ජෙලස් ජෙලස් නේ. එතන හැම දෙයක් නෙමෙයි තියෙන්නේ. ඊට වඩා දෙයක් තියෙනවා. ඔව් ඔව් ඉතින්. ගෑනු වෙන පිරිමි ආශ්‍රය කරන එක තහනන්නේ. ඒක ඉතින් පිරිමින්ගේ නම්බුට හානියක් වෙනවනේ. ගෑනු ඉන්න ඕනේ ගෙදරටලා නිකන් ප්‍රදර්ශන භාණ්ඩ වගේ. එහෙමද? එලිනා මං එච්චර අනමිටි අදහස් තියෙන මිනිහෙක් නෙමෙයි. මට කිසිම ප්‍රශ්නයක් නැහැ යාළුවෙක් ආශ්‍රය කරන එක. ඒත් මෙතන තියෙන වෙන ප්‍රශ්නයක්. පුරුෂාධිපත්‍යනේ ඉතින් වෙන මොනවාද? මදයක්ම තියරි වලින් තේරුම් ගන්න එපා එලිනා. තියරි වලට අහු වෙන්නේ නැති කැලේකෝ තියනවා කියන මතක තියාගන්න.